එකන අපි ප්‍රජාතන්ත්‍රවාදයට ඇතුල් වෙලා වගේ අදහසක් මේක තියනවා හැබැයි අපි ඇතුල් වෙලා නෑ කවුද ඇතුල් වෙලා නැත්තේ ඇතුල් වෙලා නැත්තේ විදර්ශන කිව්වගේ අර කොටුවේ දැන් මේ වෙලාවේ රුපියල් 1000 ඉන්න අය ඒගොල්ලෝ කවුද ඒගොල්ලෝ අපි මම හිතන්නේ අපි මාර පොරවල් නෙමෙයි මම කියන්නේ අපි ආභෝ ට්‍රැප් වෙලා තියෙන තරක් අය මම පෙන්නන්නම් මේ ගණිපු තැන නාඩයක හරිද මේ ඉන්න තැන මම ඉන්න තැන එතකොට ඕගොල්ලෝ ඉන්න තැන මේවා ට්‍රැපින් නෙමෙයිද මේවා කල්චරල් නැද්ද මේවා සංස්කෘතික නැද්ද මේම තමයි මැටීරියල් කල්චර් මේවා අපි ඕල් ඇතුලේ තියෙන ඒවා අපි තැන පාවිච්චි කරනකොට තැන යෝජනා කරනකොට මෙතෙන්ට මයික්‍රෝෆෝන් එක ගේනකොට මේ පෝඩියම් එක ගේනකොට මේවා අයිඩියොලොජීස් මේවා හදලා තියෙන එළියේ එතකොට මේ වලින් හැදෙන එකක් තියෙනවා අලුත් ව්‍යාපාර වලට තියෙන සහ මුහුණ දෙන්න තියෙන අභියෝගය තමයි නව පරපුරට මුහුණ දෙන්න තියෙන අභියෝගය තමයි මම හිතන්නේ මෙතනින් පටන් ගන්න ඕනේ ඒ කියන්නේ ಐಡಿಯಾಲಜೀಸ್ වලට අපි ට්‍රැප් වෙලා තියෙන්නේ කොතනද උදාහරණයක් විදියට මම මාතර ඩොට් එකේ හරිද සිංහලෙන් කිව්වද හරියට කිව්වොත් ඩොටේ මට එක්කෙනෙක් හම්බුණා මාතර මගේ පන්ති ඉගෙන ගනිපු සාවිත්‍රි කියලා මගේ යාළුවගේ මල්ලි කෙනෙක් ඒතකොට මම අවුරුදු ගානකින් ඌව හම්බ වෙන්නේ හැබැයි මම ටීවී එකේ වැඩ කරන කාලේ මම හිතන්නේ මාතරට මාව මැජික් වෙන්නේ නැති. හැබැයි මට ටීවී එක මැජික් නෙමෙයි. මට ටික කාලයක් ඇදි තේරුණා මගේ සගින්ට සල්ලි ගෙවල නැහැ. චෙක් එකේ ගේන්නේ මාස 6ක් ගිහිල්ලා. අපිට වෘත්තීය සමිතිය නැහැ. හැබැයි අපි හොඳට ඇඳගෙන ගිහිල්ලා මේකප් කරලා ප්‍රසන්ට් කරන්න ඕනි. මොකක්ද මේ ප්‍රසන්ටේෂන් එක? එලියාගේ ඔළුව හදන එක. ඒ කියන්නේ එලියාගේ ඔළුව හදන්නේ මාධ්‍ය මුදලාලිට ඕන විදියට. මෙතන මම නියෝජනය කරපු මේ මයික්‍රෝෆෝන් එකකුත් තියෙනවා. ඔබ දන්නවා මම නියෝජනය කරේ මොන ආයතනයේද කියලා. මම කියන්නේ ඒ ආයතනවල ඉන්න පව්. කවුරු හරි කිව්වා ඒ ආයතනවල ඉන්නේ නාටාමිල කියලා. ඒ වගේ තමයි. මොකද ඔවුන්ට හඬක් නැහැ, ඔවුන්ට සදාචාරයක් කියලා එකක් රකින්න බෑ. ඔවුන්ගේ ඒ කියන්නේ තමන් විශ්වාස කරන විශ්වාස පද්ධතියක් රකින්න බෑ. තමන්ගේ මොකක්ද කියන්නේ දේශපාලන සංස්කෘතියක් නැහැ. මොකද සියල්ලම ඉවරයි. සියල්ලම ඉවරයි. කොටින්ම ඒක නැත්තම් වෘත්තීය සමිතිය. මම කියන්නේ පුද්ගලික ආයතනවල වෘත්තීය සමිතියක් තියන්න බෑ. ඒක නැත්තම් වෘත්තීය සමිතිය වෘත්තීය අයිතිවාසිකම් නැහැ. එහෙම එකක් නැහැ. එතකොට අපි කා වෙනුවෙන්ද ප්‍රජාතන්ත්‍රවාදය යොදාගන්නේ? මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? කවුද ඒක ඇතුළේ නියෝජනය කරන්නේ? ඒකෙන් හැලෙන්නේ විශේෂයෙන් මේක තමයි මම හිතන්නේ අපි ගණනය කළ යුතු එක. කවුන්ට් කරන්න ඕන තැන ඒක. මේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් හැලෙන්නේ මොකද්ද? හැලෙන්නේ කවුද? ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? දැන් උදාහරණයක් විතර මම ගැන කලින් කියන්න ගියා. මම හිටියේ මාතර. මම ඉගෙන ගත්තේ සාන්ත තොමස් බාලිකා විද්‍යාලයේ. එතකොට මේ සෙන්ට් තොමස් එක ඉගෙන ගන්න කාලේ මට ඊනක්වත් තිබෙන්නේ නැහැ මාධ්‍ය වලට එන්න. දැන් නිමල් ලක්ෂපති ආරච්චි මේව නම් කියන කරන්න දෙයක් නැහැ. මම කියන්නේ මගේ බයොලොජිකල් නන් බයොලොජිකල් ෆාදර් කියලා නිමල් අයියට. හැබැයි නිමල් අයියා මාව පික් කර ගන්නකොට අර ඉන්න කුණු කාණුවේ අපි පණුව ටිකක් වගේ හිටින අර ඉන්න පණුවෙන්ගේ එක්කෙනෙක් පික් කරන්නේ. මොකටද පික් කරන්නේ? ඔවුන්ගේ මතවාදය මං හරහා ගෙනියන්න වෙන මොකටවත් නෙමෙයි. මට දැන් මේ හයිය ඇවිල්ලා තියෙන්නේ මොකද? මම මාධ්‍යෙන් අයින් වෙච්ච හින්දා. මට මේ හයිය නෑ මාධ්‍ය ඇතුළේ හිටියා නම්. ඔබ මාව රීඩ් කරේ කොහොමද? අර මල් ප්‍රෝග්‍රෑම් කරන එක්කෙනනේ අර තරුමන්සල කරපු එක්කෙනනේ. ඔව්. මම තරුමන්සල කළා. ඒක තමයි මාධ්‍ය පෙනී සිටීම. මම හිතන්නේ මට ගොඩක් දේවල් කියන්න පුළුවන් මාධ්‍ය ගැන කියනවනම්. ඒක තමයි මගේ මාධ්‍ය පෙනී සිටීම. මුද ඒ කියන්නේ ඒකේ මයික්‍රෝෆෝන් එක. හරිද? ඒකේ එහෙම නැත්නම් ලවුඩ් ස්පීකර් එකේ මම තමයි සද්දේ. මම තමයි හඬ. හැබැයි මගේ ඇතුලේ මම කියෙව්වේ මොනවද? මම එතකොට මම වුල් ෆන්ඩල් කියන්නේ කොහොමද? ඒක මගේ කියවීම. මෙන්න මේ දෙක හැමෝම කරන්නේ නැහැ. මම කියන්නේ මම මාරපොරක් කියන එක නෙමෙයි. මම ඒ ට්‍රැප් එකෙන් ගැලවුණා යම් තාක් දුරක. හැබැයි තාම ට්‍රැපින්. මොකද මේ භාෂාව නිර්මාණය කරමින් තියෙනවා මාධ්‍ය විසින්. කියවන පත්‍රයක්. දිවෙන පත්‍රේ මොනවද ලියන්නේ? ආ අහන නිවුස්. මොකක්ද ඒගොල්ලෝ නියෝජනය කරන්නේ? ටෙට් අනේ මොනවද නියෝජනය කරන්නේ? මහරජාගේ මොනවද නියෝජනය කරන්නේ? මොන දේශපාලනේද ඒගොල්ලෝ කරන්නේ? ඒගොල්ලෝ වපරමින් ඉන්නේ මොකක්ද? මොන මතවාදයේද? මොකක්ද අයිඩියොලොජි එක? මොකක්ද දෙකින් වෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයේද? එහෙම නැත්නම් අපි ඔලු සම්පූර්ණයෙන්ම හදනවා මාකට් එකට. හරි මාකට් එක තමයි මේ වෙලාවේ තියෙන්නේ. අපි ඔලු සම්පූර්ණයෙන්ම හදනවා මාකට් එකට. උදාහරණයක් විදිහට අපිත් එක්ක වැඩ කරන් ඉන්න සෙනගනේ මේද සුපර් ස්ටාර් එකේ හීන දකින්නේ. හරිද? මේ වෙලාවේ අපිත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මම කියන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී කියපු ගමන් අර අයින් වෙන කොටසට ඇත්තටම මම කැමති නැහැ. ඒකෝර මම කියන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වැඩ කරන් ඉන්න කොටස නෙමෙයිද සුපර් ස්ටාර්කින් ගත්තේ? ඒගොල්ලෝ නෙමෙයිද සල්ලි වලට ගත්තේ? ඒ තරුණ පරම්පරාව නෙමෙයිද ගත්තේ? එතකොට දැන් අර ලිටල් ස්ටාර්කින් ගනිමින් ඉන්න කවුද? අනාගතේ වැඩ කරන් ඉන්න අය නෙමෙයිද? මොකක්ද මේ? ඒ කියන්නේ මේක තේරෙන මම හිතන්නේ මාධ්‍ය ඇතුලේ ඉන්න අයට මේක තේරෙනවා. හරි තක්කඩි. ඒක හරිම තක්කඩි. සිනිසසම් කියන්නේ ඕකට තමයි. නරුමවාදී.
තේරමින් කරමින් ඉන්නවා. හැබැයි එකාතකින් ඒගොල්ලෝ හරිම බෝ. මොකද මන් දන්නවා ඒගොල්ලන්ට මාසයකින් පඩිගවන්න සමහරක් අයට ඒගොල්ලන්ට ETF නැහැ, IPF නැහැ, ඒගොල්ලෝ ඉන්නේ කොන්ත්‍රාත් පදනම් මත. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ගැන, ඒගොල්ලන්ගේ අදහස් ගැන කිසිම හඬක් නැහැ ඒගොල්ලන්ට. එතකොට ඒගොල්ලෝ පව් නැද්ද? මම කියන්නේ පව් කියන්නේ මේ සීන් කියන අර්ථයෙන් නෙමෙයි, ආගමික අර්ථයෙන් නෙමෙයි. අපි හා සමානවම අපි හාම පරිදියේ ඉන්න, අපි සමග ඉන්න සහෝදරයන් පිරිසක් මාධ්‍ය නියෝජනය කරමින් අපිට එරෙහිව නැවත වතාවක් එළියට එනවා. එතකොට මේ මොකක්ද ඔවුන් ඒක තමයි මම හිතන්නේ හොඳම දේ. ඔවුන් කවුද? අපේම කොටස්. ඔවුන් කරමින් ඉන්නේ මොකද්ද? අපිට එරෙහිව යමක්. උදාහරණයක් විදිහට මම මේ වැඩේ මේ කතාව මෙතනින් නවත්තන්න. මොකද ගොඩක් දේවල් කියන්න තියෙන කියනවා නම් මාධ්‍ය වේදින් මැරෙනවා. මාධ්‍ය වේදින්ට තර්ජනය කරනවා. මාධ්‍ය වේදින්ගේ කකුල් කඩනවා. හරිද? මාධ්‍ය වේදින් උස්සනවා. මාධ්‍ය වේදින්ට සුදු වෑනෙනවා. මාධ්‍ය වේදින් කියන්නේ කවුද එතකොට? ඇයි ඒගොල්ලෝ සුදු වෑනෙන්නේ? කවුද එවන්නේ? ඇයි එවන්නේ? එතන ඒගොල්ලෝ නියෝජනය කරේ නැද්ද අර 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 ධනපතින්ගේ මතය? ඒගොල්ලෝ නියෝජනය කරේ නැද්ද ඒගොල්ලන්ට ඕන මතය? ඒගොල්ලෝ එරෙහිව පැනී හිටියද? සමහරක් අය නෑ, ඒකෙම තමයි හිටියේ. නෑ ඒකෙම තමයි හිටියේ. හැබැයි ඒකෙම ගොදුරක් වෙනවා. ඒගොල්ලොන්ටම බැක් කළා, ඒගොල්ලොන්ගේම මැරුම් කරනවා. මොකද්ද ඒ? අන්න ඒක තව තමයි මං හිතන්නේ තේරුම් ගන්න ඕනේ. ඒක තව තමයි මං හිතන්නේ මේ සියලුම කණ්ඩායම් මේ වචනාසේ තියෙන මේ වැඩේ තමයි තේරුම් ගන්න ඕනේ. මං හිතන්නේ අර කියපු ඒ වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් වෙනුවෙන් මාධ්‍යවේදීන් කියන්නේ ධනවාදී යම්කිසි ආයතනයක් වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් බැරුම් කන්නේයි ගුටි කන්නේයි අන්න ඒ සූත්‍රය හොයාගන්න මං හිතන්නේ අපේ දැවැන්තම අභියෝගයක.